ඇතරම මෙතන අපි විශේෂම ඒජන්සි ආයතන 47ක් පිළි ප්‍රමාණයක් ඇවිල්ලා ඉන්න ලංකාවේ ප්‍රධාන පෙළ ඒජන්සි ආයතන. ඒකට තියෙන ඕනම හැකිය අවස්ථාවක් තියෙනවා. මම දන්නේ දේශීය වශයෙන් ගත්තත් දේශීය වශයෙන් ගත්තක් ගත්තට පස්සේ සාමාන්‍ය මොනවද විදේශීය වශයෙන් ගත්තොත් තියෙන ප්‍රධාන රැකියා අවස්ථා මොනවද? ජපාන්, ඒ වගේම ඊශ්‍රායල්, ඒ වගේම රුමේනියා, ඒ වගේම මැදපිට රටවල්. ඒ රටවල් හැම එකටම රැකිය අවස්ථා තියෙන. ඊට අමතරව විදේශ වාණිජ කාර්යාලයද මේ විදේශ රැකියාවල ඉල්ලුමක් එන්න ආදරයක් තියෙන කට්ටිය ඉන්න සමහර විශේෂයෙන්ම ඊශ්‍රායල් සඳහා. ඊශ්‍රායල් යන කට්ටිය තමයි මේ ඉන්නේ, පෙළගැහලා ඉන්නේ. ඒ සඳහා තියෙනවාද කන්ස්ට්‍රක්ෂන් වර්ක් සවිද යන කට්ටියට අපි ලියාපදිංචි කිරීම කරලා එයාලගේ ඇප්ලිකේෂන් ලබාගෙන එයාලා ඉදිරියේදී විදේශගත කරන අවශ්‍ය කටයුතු කරනවා. අපි ඉන්නේ අඟුරුකර පැලස්ස බන්ධනාගාර ක්‍රීඩාංගනේ. දැන් මේලා ඉන්නවා විශේෂයෙන්ම දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ කළමනාකරු සජිත් චාමින්ද මහත්මයා, විශේෂයෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ. දැන් අද මේ වැඩසටහන ජයගම් ශ්‍රී ලංකා භූමිය පටන් ගත්ත වෙලාව ඉඳලා සෑහෙන ජනතාවක් ඉන්නවා මේ විශේෂයෙන්ම මේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කුටියට. මම දන්නේ ඊශ්‍රායල යන්න බලාගෙනත් ඇති සහ විදේශ රැකියා යන්න බලාගෙන. කොහොමද තියෙන ඉල්ලුම, මොනවද එයයි ඇවිල්ලා අහන්නේ, මොනවද තියෙන ඇත්තටම විදේශ රැකියා අවස්ථාවන් කොහොමද තියෙන්නේ? ඇත්තම ජයගම ශ්‍රී ලංකා 13 වෙනි වැඩසටහන තමයි අද අඟුරුකර පැලස්ස ක්‍රීඩාංගණය පැවැත්වෙන්නේ. මේ වැඩසටහන විදේශ සේවා නියුක්ති කාර්යාංශය වගේම අපේ අමාත්‍යංශ එකතු වෙලා තමයි මේ වැඩසටහන ආරම්භ වෙන්නේ. ඇත්තම අද සහ හෙට දිනේ දවස පුරාම පැවැත්වෙන වැඩසටහන. මේ වැඩසටහනේ ගරු මනුෂ්‍යනායකර අමාත්‍යතුමාගේ අලුතම සංකල්පයක්. ඇත්තම මම හිතනවා මේ සංකල්පය මෙහෙට තියෙන්නේ අද හෙට වුණාට මේක දීප විද්‍යාවත ලංකා පුරාම ක්‍රියාත්මක වැඩසටහන. ඉතින් මම දන්නවා ඇත්තම ලොකු සේවයක් මහ ජනතාවට වගේම විදේශ හැකියාව සම්බන්ධයෙන් හැම කෙනාම ලබා ගන්න පුළුවන් ලොකු අවස්ථාවක්. ඉතින් මේ වැඩසටහනේ අද විශේෂයෙන්ම විශාල වැඩසටහන් කීපයක් සමගාමී යනවා. එකක් තමයි ප්‍රධාන හෝල් එකේ පැවැත්වෙන මේ අවස්ථාව වෙනකොට විදේශ හැකියාවල ඉන්න දෙමාපියන්ගේ දූ දරුවන් වෙනුවෙන් ඒ කියන්නේ ඊළඟට සිසත් විශාල ප්‍රමාණයක් ලබා දෙනවා. ඒ වගේම රට ගිහිල්ලා ඉන්න ආදරණීය දෙමාපියන්ගේ දූ දරුවන් වෙනුවෙන් සිසත් ලබා දෙනවා. ඊට අමතරව තියෙනවා අපි ඒ දෙමාපියෝ ඉන්න වයසක ඉන්න අවුරුදු 60 වැඩි දෙමාපියන්ට රෝදපුටු ස් කන්නාඩි ඒ වගේ දේවල් ලබා දෙනවා. ඊට අමතරව තියෙනවා අපි විශේෂයෙන්ම රට ගිහිල්ලා ඒ කියන්නේ සෙල්ෆ් එම්ප්ලොයිමන්ට් තමයි ජීවිතය සකස් කරගන්න පුළුවන් විදිහට මුදලක් 50,000 මුදලක් විශාල ප්‍රමාණයක් ලබා දෙනවා. ඒ වගේම සබ තියෙනවා අපි රට ගිහිල්ලා යලක ව්‍යාපාර ආරම්භ කරලා තියෙනවා. ඒ ව්‍යාපාර සක්සස් ස්ටෝරි විදිහට අපි රූගත කරලා ඒ අපි ඒ තවත් ඇගීමක් විදිහට යන විශාල තමුදල් ලබා දෙනවා. ඊට අමතරව අපි සමහර වෙලාවට රට ගිහිල්ලා ෆස්ට් ටයිම් යන කට්ටිය ඉන්නවා. එයට අපි දෙන වවුචර්පත් දෙනවා. ඒ වගේම සමහර අය ඉන්නවා රට ගිහිල්ලා කීප අවස්ථාවක් රට ගිහිල්ලා අවස්ථාව ඉන්න. එයාටත් අපි වවුචර්පත් ලබා දෙනවා. මම දන්නේ ඇත්තටම ඒ වගේ විශාල වැඩසටහනක් ක්‍රියාත්මක වෙන. ඊට අමතරව මම දන්නේ මෙතන ඉන්නවා විදේශ රැකියාව සම්බන්ධයෙන් ලොකු ඉල්ලුමක් තියෙන පාර්ශ්වය ඉන්නවා. හරි. දැන් ගොඩක් කලකට අපිට අහන්න හම්බ වෙනවා මාධ්‍යත් වාර්තා කරනවා මේ සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයත් විශේෂයෙන්ම අමාත්‍යවරයන් නිරන්තරයෙන්ම කියන දේ තමයි මේ හොරතැන් වලට අහු වෙන්න එපා, හරිතැනකින් රට යන. දැන් මේක මේ මොහොතේ කොයිතරම් වැදගත්ද? ඇත්තටම විශාල වැදගත්. මොකද හේතුව දැන් අපි අනිවාර්යයෙන්ම ලියාපදිංචි කරනකොට අපි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි කරගෙන වාක්‍යෙම තියෙන ආයතනය රජය. එතකොට ඒ ආයතන ලියාපදිංචි කරනවා කියන්නේ අපි වාක්‍යෙම බැඳී සිටිනවා. එසා අපි කියන්නේ මෙතන විදේශ සේවා නියුක්ති කාර්යාලයේ සම්බන්ධ ඒ දේශය අතර විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒතර ඒ අය හරහා විදේශ ගත කරනවා කියලා කියන්නේ වංචාකරන්ට අහු වෙන දෙයක් නැහැ. ඒක පොඩ්ඩක් ඊට අමතරව හවස තියෙනවා අපි ඒ වංචාකරයන් අහු නොවේ ඉන්න කොහොමද කියලා වැඩසටහනක් තියෙනවා. රජේසේක ගෙනහැල්ල ඉවරලා එයාට වෙනම ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. දැනුවත් කරනවා. දැනුවත් කරනවා. ජයගමු ශ්‍රී ලංකා, ජයගමු ශ්‍රී ලංකා, ජයගමු ශ්‍රී ලංකා, ජයගමු Sri Lanka.